Dubai Rajin Pituhal Kale, Pathala Nayaka Makandure Madush, Vedadura Vimarshana Sandaha, Aparadha Parikshana Department to a Veta, Ragana Vitibeneva. ඔහු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ භාරයට ගනුනේ අදාළියම පහට පමණ දිව ඉනට පැමිණීමෙන් අනතුරුයි. දකුණු පළාත් සභාව හිටපු අමාත්‍ය ඩැනී හිට්ටටිය මහතා ඝාතනය ඇතුළු ඝාතන චෝදනා රැසකට සම්බන්ධ මාකඳුරේ මදුෂ් මද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නායක මොහුගෙන් තවත් අපරාධ ගණනාවක් පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු වෙනවා 2017 පස්වෙනි මාසේ 9 වෙනි දින පිළියන්දල නගරයේදී වෙඩි තබා පොලිස් නිලධාරියෙක් හා කුඩා දැරියක් ඝාතනය කර තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටත් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටත් බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ුත් ඒ වගේම 2017 පෙබරවාරි 27 වෙනිදින් කළුතර උතුර පොලිස් සසමේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් සහ රැඳවියන් 5 දෙනෙක් ඝාතනය කිරීමේ ඒ සිද්ධිය පිළිබඳවත් ඒ වගේම 2018 මාර්තු 7 වෙනි දින අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී ශාන්ත කුමාර නොහොත් කොස්මල්ලි යන අයව ඝාතනය කරලා ඔහුගේ කඳ කොටස එක් ස්ථානයක වළ දමලා හිස කොටස කෙසෙල්වත්ත පොලිස් වසමේ යම් ස්ථානයක ගෙනවිත් තබා තිබුණා ඒ සිද්ධිය සම්බන්ධයෙන්ුත් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මොහුගෙන් මේ වෙද්දි ප්‍රශ්න කරමිනුයි තිබෙන්නේ මෙවන් පසුබිමක් තුල මෙරටින් පලා ගොස් ඩුබායි සුඛෝපභෝගී දිවියක් ගත කළ මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිසක් මද්‍රව්‍ය සමග ඩුබායි හෝටලයකදී අත්අඩංගුවටපත් වූයේ පසුගිය පෙබරවාරි 5 වනදායි. ඒ ඩුබායි සුපිරි හෝටලයකදී සිය දරුවෙකුගේ උපන්දින සාදයක් පවත්වමින් සිටියදී. ඔහු සමග අත්අඩංගුවටපත් වූවන් අතරින් 30 දෙනෙකු මෙවන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ඒ අතරින් මාකඳුරේ මදුෂ්ගේ සහායකයෙකු වන අපරාධ රැසකට සම්බන්ධ කංජුපානි ඉම්රාන්ගෙන් කොළඹ අපරාධ කොට්ටාශය මෙවන විට රඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පැවසුවා. තවත් කිහිප දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඩුබායි අත්අඩංගුවේ සිටි මදුෂ් එරට අධිකරණයකට නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි. මාකඳුරේ මදුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කළේ තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමින්. 2015 6 දෙවැනි දින එදින ඩුබායි බලා පිටව ගොස් තිබුණේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ගුවන් බලපත්‍රයක් භාවිතා කරමින් ඔහු විදේශගත වෙලා තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයේ නම ලෙස සඳහන් කරලා තිබුණේ වර්ණකුල සූර්ය අජිත් අරංග නැමැති ව්‍යාජ නමක් මොහු විසින් සිදු කරපු අපරාධ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට අමතරව මෙලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන්ුත් සහ ඒ මගින් විදේශගත වීම සම්බන්ධයෙන්ුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා